අභියෝග තුලින් ජීවිතය ජයගත් පුද්ගලයෙකුගේ තොරතුරු කීමට අදත් අපි සූදානම්. මේ ආරම්භ වන්නේ The Big Boss Show. ජාත්‍යන්තර වෘත්තීය ව්‍යාපාරික ලෝකයේ ජය ගැනීම ශ්‍රී ලාංකිකයින්ට සිහිනයක්ව පැවති යුගයකදී සිය කැපවීම උත්සාහය හා අධිෂ්ඨානය පෙරටු කර ගනිමින් ජගත් ව්‍යාපාරික ලෝකය උඩු යටිකුරු කළ සැබෑ ශ්‍රී ලාංකික පුත්‍රයෙකු පිළිබඳවයි අද අපේ කතාබහ. ඔහු නමින් කිෂු ගෝමස්. ජාත්‍යන්තර මට්ටමේ ව්‍යවසායකත්වය හා වෘත්තීයත්වය තමන්ටම ආවේනික වූ විලාසිතාවකට අනුව හැඩගස්වමින් ජාතික හා ජාත්‍යන්තර තලයේ පවා සම්මානීයට පාත්‍ර වූ කිෂු ගෝමස් මහතා පුද්ගලිකව තම වෘත්තීය තත්ත්වය හා පොදුවේ ආයතනයේ දියුණුව උදෙසා කටයුතු කළේ ශ්‍රේෂ්ඨය තුළ තමා ලද දැනුම තමන්ට අවශ්‍ය පරිදි ආයතනයන් තුළ භාවිතයට යොදවමින් තමන් උගත්තේ තම රටේ අනාගත පරපුර සමග නොමසුරුව බෙදා හදාගත් අප කතානායකයා ශ්‍රී ලාංකේය තරුණ ව්‍යවසායකයන්ගේ අනාගතයට ජයග්‍රාහී ගමන් මගක් ගොඩනැගීමට පෙළඹුණේ සිය රටදැය කෙරේ තමා තුළ ඇති ආදරය මොනවට පැහැදිලි කරමින් විටක මෘදුව විටක දැඩිව නමුත් යහපත් සිතින් තීරණ ගනිමින් වෘත්තිමය වශයෙන් මෙන්ම රටේ අනාගත පරපුරේ හෙට දවස වෙනුවෙන් කැපවුණු මෙවන් සොඳුරු මිනිසුන් ලක්මව තුළින් තවත් බිහි වේවා යන්න අපගේ පැතුමයි. අභියෝගයන්ට අභියෝග කරමින් ජීවිතය ජයගත් පුද්ගලයෙකු අද අපගේ වැඩසටහනේ කතා නායකයා බවට පත්ව සිටිනවා. ඔහු නමින් රටක් හඳුනන කිෂු ගෝමස්. අයබෝන් කියලා ඔබතුමාව අපගේ වැඩසටහන පිළිගන්නවා. අයබෝන් මනෝජ්, මම මුලින්ම ඔබතුමාගෙන් අහන්න කැමතියි, ඔබ කැමති ඔබව කොහොම හඳුන්වනවටද? මනෝජ්, මම කැමති අර සාමාන්‍ය සාම්ප්‍රදායික හැඳින්වීමක් නැතුව ලංකාවේ යම්කිසි තිබිච්ච ට්‍රෙන්ඩ් එකක් ප්‍රවණතාවයක් හරවලා ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට නමක් හදාගන්න ජාන්තාත්‍රය ජයගන්න පුළුවන් කියන ඒ තැන හදපු පුජ්‍යලය හැටියට මාව හඳුන්වනවා නම් මම හිතන්නේ එතන තමයි මගේ තෘප්තිය තියෙන්නේ. ආමානුෂ්, සාම්ප්‍රදායික ක්‍රමයෙන් පරිබාහිරව ඔබ හිතන්නට පුරුදුනේ කොහොමද? මනෝජ්, මම ඒකට ඒ විදියට හිතන්න හේතුව තමයි ලංකාවේ මම වාර්තාවක් තිබෙනවා ශ්‍රී ලාංකිකයෙක් හැටියට ලාබාලතම වයසකින් බහුජාතික සමාගමක, නියම බහුජාතික සමාගමක කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රධාන විධායක හැටියට පත්වීම. ඉතින් එතෙන්දී ඇත්තටම ඒ වෙනකොට ලංකාවේ මතයක් ගොඩනැගිලා තිබුණේ නැහැ, පිළි අරගෙන තිබුණේ නැහැ ශ්‍රී ලාංකිකයෙක්ට ඒ වයසේදී ඒ දේ කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒකයි මම කිව්වේ මම අර ප්‍රවණතාවයක් වෙනස් කරලා අලුත් ප්‍රවණතාවයක් ලංකාව තුළ ඇති කරන්න නායකත්වයේ මූලිකත්වය ගත්ත කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵල මට විතරක් නෙමෙයි මුළු සමාජයටම ලැබුණා. අපි දැක්කා මගේ කාලෙන් පසුව තරුණයන්ට බහුජාතික සමාගම් සහ දේශීය සමාගම් ඒ අවශ්‍ය එහෙම නැත්නම් නිසි තැන දෙනවා. ඔබ ආයතන කිහිපයකම සේවය කළා, ආයතන කිහිපයක මුල්පුටුවල හිටියා. ඇයි මේ විදිහට ආයතන ඔබ මාරු කරන්නේ? මනෝජ්, ගොඩක් අය සමහරක් වෙලාවට හිතනවා ඇති මම ඒ විදිහට මාරු කරගෙන ගියා කියලා. නමුත් මගේ ජීවිත කාලය තුළම වැඩ කරලා තියෙන්නේ සමාගම් දෙකකටයි. ඒ දෙකම ඇමරිකාවේ අති විශාල දැවැන්ත සමාගම් දෙකක්. පළවෙනි එක බෙවරේජ් ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධයෙන්, දෙවැනි එක ලුබ්‍රිකන්ස් සම්බන්ධයෙන්. ඉතින් මේ සමාගම් දෙකේ පමණයි මම වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා කාටවත් ඇඟිල්ල දික් කරලා කියන්න බෑ මම මේ ප්‍රමෝෂන්ස් මේ පස්සේ හඹාගෙන ගිහිල්ලා කම්පනීස් මාරු කෙරුවා හෝ එහෙම දෙයක්. මොකද අවසාන වශයෙන් මම මේ ලුබ්‍රිකන් කම්පනී එකෙන් මම ඉවත් වෙන්නේ වසර 22ක් වැඩ කළ සේවය කළ ඒ වසර 22න් 18 හමාරක් වසර 18 හමාරක් ඒ සමාගමේ ප්‍රධානිය හැටියට. ඒ අයින් වෙන්න හේතුව තමයි රටට වඩා දායකත්වයක් ලබල දෙන්න ආර්ථිකමය වශයෙන් එක සමාගමකට කොටු නොවි සමාගම් කීපයක් තුළින් ව්‍යාපාර කීපයක් තුළින් සහ කර්මාන්ත කීපයක් තුළින් මම මෙතෙක් ඉගෙන ගත්ත දේවල් බෙදා හදා ගනිමින් ඒ දායකත්වය ලබල දෙන්න. ඉතින් ඒකට තමයි මම මේ කොටුවෙන් එළියට පනින්නේ.
ඒක ප්‍රතිඵල ලංකාව ඉදිරියට ඔබතුමාගේ හිතේ තියෙනවද දේශපාලනයට එන්න? ඒකද මේ ඔබතුමා කොටුවෙන් පැන්නේ? දේශපාලනය කියන්නේ නරක දෙයක් නෙමෙයි මනෝච්. නමුත් ලංකාවේ තිබෙන සංස්කෘතිය තුළ දේශපාලනය කිරීමෙන් මට ලංකාව වෙනුවෙන් නිර්මාණය කරන්න හැකි දෙයට වඩා දෙයක් නිර්මාණය කරන්න පුළුවන් මම නීලයින් ශේෂ්ත්‍රය තුළ. ඉතින් එම නිසා දේශපාලනය පැත්තක තිබිච්ච දෙන් මේ මොහොතේ මම දන්න මට කර හැකි මම දේශපාලනය කරන දේශපාලනයෙන් පිට ඉඳගෙන. ඔබතුමා සහ සේවකයා අතර තියෙන අන්තර් සම්බන්ධතාව පිළිබඳව අප දැනගැනීමට කැමැති. සේවකයන් එක්ක කණ්ඩායමක් හැටියට වැඩ කිරීම ඉතාමත් වැදගත් මනෝජ්. මොකද අවසාන වශයෙන් කොච්චර විශිෂ්ට පුජ්‍යලයන් හිටියත් මේ විශිෂ්ට පුජ්‍යලයන් කණ්ඩායමක් හැටියට ඇවිල්ලා කණ්ඩායම් විශිෂ්ටත්වය ආවොත් පමණයි සමාගමක් හැටියට පර්ෆෝම් කරන්න හම්බෙන්නේ, ක්‍රියාකාරී වෙන්න හම්බෙන්නේ, සාර්ථකව. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් එහෙම කියන ගමන් මනෝජ් නායකයෙක් වුණාම සමහරක් වෙලාවට දැඩි තීරණ ගන්න, වැඩි ජනප්‍රිය නොවන තීරණ ගන්න, සමහරක් අවස්ථාවලදී තමන්ගේ සේවකයන්ට තරවටු කරන්න, ඒකම තමන්ගේ සුහදත්වය ප්‍රකාශ කරන්න, ඒ අයව බදාගන්න, ඒ අයව ඉඹින්න සහ ඒ අයට කණේ පහර ගහන්න, මේ වගේ නොයෙකුත් වාතාවරණ වලට අපි සමාගමක් හැටියට මුහුණ දෙනවා. ඒ තිබෙන අභියෝගයන් සහ මිනිසුන්ගේ වෙනස් ඒ ක්‍රියාකාරකම් හැසිරීම් නිසා. ඉතින් ඒ වෙලාවට ඒ තමන්ගේ නායකත්වය තුළ තියෙන එක එක ගුණාංග එළියට ආ යුතුයි. මොකද ව්‍යාපාරයක් ඇතුළේ ගත්තොත් ව්‍යාපාරයක හොඳ කාල සීමාවල් තිබෙනවා, නරක කාල සීමාවල් තිබෙනවා. පුජ්‍යලයෝ ගත්තොත් කොච්චර හොඳ පුජ්‍යලයෝ වුණත් සමහරක් වෙලාවට නරක හැසිරීම් සමහරක් අවස්ථාවලදී මතුවෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක ගනුදෙනු කරනකොට තමන් තුළ අර අපි සාමාන්‍ය තියරි පොත්වල අපේ නායයන් ඉගෙන ගන්නකොට අපි කියනවා මෙන්න මේ විදිහේ නායකයෙක් වුණොත් තමයි හොඳ, මේ නායකත්වය එච්චර හොඳ නෑ. අපි කියනවා ඩික්ටේටර්ස්ලා කියනවා, ඩිමොක්‍රටික් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා කියනවා. ඔවාගේ අපි ෆ්‍රේම් කරලා කියනවනේ තියරීසල. නමුත් මම කියනවා මනෝජ්, අද ලෝකයේ තුළ, නූතන ලෝකයේ තුළ, අභියෝගයන් ගහන ලෝකයේ තුළ සාර්ථක නායකයෙක් වෙන්න නම් මේ සියලුම අංග ගුණාංග හැම නායකයෙක් තුළම තිබිය යුතුයි. සාර්ථක නායකයෙක් තුළම ඒකෙන් තමන්ගේ කණ්ඩායමට දිය යුතු හැඟීමකුත් තිබෙනවා. ඒ හැඟීම තමයි නායකයෙක් යම්කිසි අවස්ථාවක තරවටුවක් කෙරුවොත්, එහෙම නැත්නම් ප්‍රශ්නයක් ඍජුව කතා කළා, ඒක මානසික වැටීමකට භාජනය වෙන තරමේ දෙයක් වුණොත් ඒ දේ සිද්ධ වෙන්නේත් ඔහුගේ සුභසිද්ධිය සහ සමාගමේ සුභසිද්ධිය සඳහා කියන එක අවබෝධ කරවීමේ වගකීමත් නායකයා තුළම තිබෙනවා. ඉතින් එතෙන්දී මගේ නායකත්ව ලක්ෂණය වුණේ not to be a nice person but to be an effective person. අපි කැමති ඔබතුමාගේ මැනේජ්මන්ට් ස්ටයිල් එක මොකක්ද කියලා දැනගන්න. මම එක ස්ටයිල් එකකට ඇත්තටම කොටු වෙලා නැහැ. නමුත් වෙන එක එක ස්ටයිල්ස් අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය පුද්ගලයන් එක්ක ඒ ආකාරයෙන් පාවිච්චි කරන ගමන් මගේ ලීඩර්ෂිප් එකේ, එහෙම නැත්නම් නායකත්වයේ සංකල්පය හැටියට ගත්තොත් මම බලන්නේ මගේ ඉන්න සේවකයන්ගෙන් උපරිම ය සමාගම වෙනුවෙන් ලබා ගන්න, ඒ මගින් සමාගමේ සාර්ථකත්වය කරා යන්න, ඒ සාර්ථකත්වයේ වාසිය අවසාන වශයෙන් සේවකයන්ට ලබල දෙන්න. ඉතින් එතෙන්දී අර මම කලින් කිව් ආකාරයට ඒ අයගෙන් උපරිමය ගන්න අවශ්‍ය උපක්‍රම අවශ්‍ය වෙලාවට සහ අවශ්‍ය ඒ ගුණාංග ලක්ෂණ, ඒ අවශ්‍ය වෙනස්වීම් අවශ්‍ය ආකාරයෙන් පාලනය කරගෙන ඒ කරා යන්න ඕනේ. ඒකට තමයි නායකයන්ට පඩි ගෙවන්නේ. එහෙම නැත්නම් නායකයන්ට හිමි දේ ඒ නායකයන්ට ලැබෙන්නේ අන්න අර දේ ඉෂ්ට කරා. ඒ කියන්නේ ඔබතුමාගේ ජීවිතේ පරමාදර්ශී චරිතයක් තියෙනවද? මනෝජ්, පරමාදර්ශී චරිතයක් නැහැ. මම කියනවා පරමාදර්ශී චරිතයන් කිසිම කෙනෙක්ට නොතිබිය යුතුයි. ඒකට හේතුව තමයි මම හිතන මම විතර වෙන්නේ නැති ඒ දේ මේ ලෝකේ කියන්නේ මනුෂ්‍ය. ඒ කියන්නේ පොඩි කාලේවත් ඔබතුමාට හිතුන්නේ නැද්ද මම කවදා හරි අරයා වගේ වෙනවා, එයාව මං අනුගමනය කරනවා? රයිට්, හොඳම ප්‍රශ්නයක්. තවත් පුජ්‍යලයට තවත් පුජ්‍යලයක් විය නොහැකි. රයිට්, ඔබ කියන්නේ පරමාදර්ශී චරිතයකින් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියන. මම නෑ කියන්නේ නෑ, තියෙනවා අනිවාර්යයෙන්ම. නමුත් මෙතන මේ සංකල්පය තුළ තියෙන එක පොඩි බාධා කිරීමක්. කවුරු හරි
හිතනවා දැන් මේ වැඩසටහන නරඹන කෙනෙක් හිතනවා මම කවදාහරි කිෂු ගොමස් වගේ වෙනවා කියලා. හරි. එතකොට ඒ පුද්ගලයා ඔබතුමාව පරමාදර්ශී චරිතයක් කරගෙන ඉදිරියට යාමට හිතනවා නම් ඒක වැරද්දක් තියෙද? මං කියනවා එපා කියලා. මම කියනවා කිෂු ගොමස්ගෙන් ඉගෙන ගත හැකි දේ තමන්ගේ කරගත හැකි දේ ඉගෙන ගන්න. කිෂු ගොමස් ඒක කෙරුව පළියට ඒක තමන්ට කරන්න බැරි නම් තමන්ගේ කරගන්න බැරි නම් තමන්ට කළ නොහැකි දෙයක් කරන්න උත්සාහ කරලා වලේ වැටෙන්න එපා. කිෂු ගොමස්ගෙන් ඉගෙනගෙන තමන්ගේ කරගත හැකි තමන්ගේ සාර්ථකත්වය සඳහා පාවිච්චි කර හැකි දේ පාවිච්චි කරන ගමන් කිෂු ගොමස්ගෙන් ඉගෙනගෙන තමන්ගේ කරගත නොහැකි දේවල් පැත්තකින් තියලා තවත් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න, මනුෂ්‍යගෙන් ඉගෙන ගන්න, එහෙම නැත්නම් තවත් පුජ්‍යලෙන්ගෙන් ඉගෙන ගන්න. ඉගෙනගෙන අර වෙනස් චරිතයක් තමන් විසින්ම ගොඩනගා ගන්න. මනුස්සයෙක්ට තවත් මනුස්සයෙක් විය නොහැකි. ඒක මොනම හේතුවක් නිසාවත් ඒ දේ කරන්න බෑ. නමුත් මනුෂ්‍යයන්ට පුළුවන් සියලු දෙනාගෙන් ඉගෙන ගන්න. මනෝජ්, අපි මේ සංකල්පය ඔබ අහපු ප්‍රශ්නෙට බොහොම ස්තුතියි. මම බොහොම කැමැත්තෙන් උත්තර දෙන්නේ. ඔබට ඒක පේනවා ඇති මගේ තුලින්. අපි මේ එක පුජ්‍යලයක් කියලා අනුගමනය කිරීම, අනුකරණය කිරීම නොකළ යුතුම දෙයක්. අපි බිල් ගේට්ස් ගැන කතා කරොත් බිල් ගේට්ස් ෆලෝ කරන්නේ නැති මේ ලෝකේ 7.2ක් වන ජනගහනයෙන් අඩුම ගානේ බිලියන 2ක්වත්. ඒ බිලියන 2කින් එක්කෙනෙක්ට පුළුවන් වෙලා තියෙනද බිල් ගේට්ස්ගෙන් කාලක් බාට පත් වෙන්න, 10%ක් බාට පත් වෙන්න බෑ. මොකද බිල් ගේට්ස් එයාගේ ඔපරේට් වෙච්ච එන්වයරන්මන්ට් එක, එයා ක්‍රියාත්මක වෙච්ච පරිසරය වෙනස්, තාක්ෂණය වෙනස් මට්ටමක තිබුණේ, ව්‍යාපාරයට තිබිච්ච තරංකාරීත්වය වෙනස්. ඉතින් ඔහු කරපු දේවල් වලින් ඉගෙන ගන්නවා විනා තවත් බිල් ගේට්ස් වෙන්න කවුරුත් උත්සාහ නොගත යුතුයි. අපිට පාරේ ඉන්න යාචකයෙක්ගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මනෝජ්, ඔබ පාර යන කොළඹ වාහනයක් එලවගෙන යනවා නම්, එහෙම නැත්නම් වාහනයක යනවා, ඔබ දකි යාචකය නොයෙකුත් ආකාරයෙන් ඒ අයගේ රැකියාව කරනවා. සමහර අය අපි දන්නවා 100%ක් මේ බොරු කරන්නේ කියලා. නමුත් ඒ අය කරන දේ සාර්ථකත්වය නිසා අපි අපේ හදවතට කියනවා නෑ, මෙයා බොරු කෙරුවත් අපිට පිනක් නේ අපි කියලා. ඉතින් ඒ පුජ්‍යලංගෙන් ඉගෙන ගන්න දේවල් නැද්ද? පොලකට යන්න, මේ සත්‍යන්ත පොලකට ගිහිල්ලා බලන්න 10 දෙනෙක් කෙළවලු විකුණනකොට 10 දෙනා විකුණන්නේ එක විදිහකට නැත්නම් වෙනස් විදිහකටද කියලා. ඒ අයගෙන් ඉගෙන ගන්න දේවල් නැද්ද? මාළු මාකට් එකට යන්න, ඒ දේම තිබෙනවා. ඉතින් මම කියන්නේ හැම සාර්ථක පුජ්‍යලයක් දිහා බලන්න, ඔබට ඉගෙන ගන්න දේවල් ඇති, ඒ දේවල් ඉගෙන ගන්න. අසාර්ථක පුජ්‍යලයන්ගෙනුත් ඔබට ඉගෙන ගන්න දේවල් තිබෙනවා. ඇයි ඔහු අසාර්ථක වුණේ? නමුත් සෑම අසාර්ථක පුජ්‍යලයක් තුළම සාර්ථක දේවලුත් තියෙන්න පුළුවන්. මම ඒකයි අර යාචකයාගේ උදාහරණය ගෙන ආවේ. ඉතින් ඇස් විවෘත කරගෙන ඉන්න, හදවත විවෘත කරගෙන ඉන්න, දකින සියලු දේම ඉගෙන ගන්න, තමන් ගනුදෙනු කරන සියලුම පුජ්‍යලයන් ඉගෙන ගන්න. ඒ මගින් අලුත් පුජ්‍යලයක් බවට පත් වෙන අනේතර තමයි සාර්ථකත්වය දෙන්නේ. අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙනවා. සෑම අසාර්ථක පුද්ගලයෙකු ළඟම සාර්ථක ලක්ෂණක් තියෙනවා. එහෙම කියන්නේ කිෂු ගොමස්. ඔව්. අපි ඔබතුමාගෙන් දැනගැනීමට කැමතියි ඔබතුමාගේ ළමා කාලය පිළිබඳව. කුඩා කාලේ මනෝජ් මම හරි ලැජ්ජාසහගත චරිතයක්. තාමත් ලැජ්ජ තමයි. නමුත් ඒ කාලේ ගොඩක් ලැජ්ජයි. එහෙම තමයි මං හැදුනේ. මං සාමාන්‍යයෙන් ගෙදරට කවුරුරි අමුත් එක්ක ආවොත් අවසානයේට කාමරෙන් එළියට බහින කොල්ලා පුතා මම තමයි. නමුත් එහෙම කියන ගමම්ම මට මතකයි මම නොයෙකුත් දේවල් වලට සම්බන්ධ වුණා. මොකද මගේ පුංචි කාලේ පොඩි පොඩි දක්ෂතාවයන් තිබුණා. කවි ගායනා කරන්න, චිත්‍ර අඳින්න, ගීත ගායනා කරන්න, දුවන්න, පනින්න, ඒ වගේ මට කළ නොහැකි දෙයක් නොතිබුණා තරම්. දැන් උදාහරණයක් හැටියට මට මතකයි පුංචි කාලේ අපි ගේ හදනවා. ඉතින් බාසුන් හේල්ල වැඩ කරනකොට මමත් අර පුංචිකමට හැන්දක් ඉල්ලගෙන නොයෙකුත් දේවල් සමහරක් වෙලාවට මම ඒ බාසුන් හැලට වැඩිය සමහරක් දේවල් කරපු අවස්ථා තිබිලා ඒ අය මාව අගේ කළා තියෙනවා. ඉතින් ඒ තමයි මම. ඉතින් විශේෂයෙන්ම පාසල් ජීවිතයේ පොතපතේ දේවල් වලට අමතරව ගීත ගායනා කරන්න, චිත්‍ර අඳින්න, මම ජාතික මට්ටමේ චිත්‍ර තරඟවලින් මම ජයග්‍රහණය කළා තියෙනවා, සහ ක්‍රීඩාව ගත්තොත් ක්‍රීඩාවේ ජාතික මට්ටමට ඇවිල්ලා ජාතික ශූරයා බවට පත් වෙලා, කොළඹ දිස්ත්‍රික්කයේ ශූරයා බවට පත් වෙලා, ඒ වගේ නොයෙකුත් ජයග්‍රහණයන් මම ළඟා කරගෙන තිබෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට සහ වකරි ආකර්ෂණයක් තිබුණා. ඒක නිසා, ඒ ආකර්ෂණය නිසාම ආදරයක් තිබුණා. සහ මම හොඳ කොල්ලෙක්. මම හොඳ කොල්ලෙක්. ඉතින් මට ඒ ආකර්ෂණය තිබුණා. ඉතින් ඒ ආදරේ වින්දනය මම ලැබුවා. ඉතින් මම පුංචි කාලේම අවබෝධ කරගන්නවා මනෝජ්,
ජීවිතයේ අවසාන තෘප්තිය තියෙන්නේ මිනිස්සු තමන්ට ආදරය කරනවා නම් පමණයි. ඒ ආදරය කරන්න තමන්ට අවධානය යොමු කරගන්න ඕනේ. අවධානය රඳා පවත්වාගෙන යන්න ජයග්‍රහකයෙක් වෙන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධතාවය මම හොඳට තේරුම් ගත්තා. ඉතින් මට ඕන උනේ මම ගනුදෙනු කරන මම යන එන මාව දකින මම දකින සියලු දෙනාගෙන් මේ ආදරය උදුර ගන්න. ආදරයට මං හරි කෑදරයි. එදත් එහෙමයි අදත් එහෙමයි. ඉතින් ඒ වෙනුවෙන් මම කැප වෙනවා. ඉතින් ආදරය දිනා ගන්න මනෝජ් කළ හැකි හොඳම දේ අගයක් නිර්මාණය කිරීමනේ අනුන් වෙනුවෙන්. ඉතින් ඒ අගය නිර්මාණය කරන්න අනිකාට උදව්වක් වෙන්න, අනිකාට පොඩි සහයෝගයක් දෙන්න, අනිකාට ප්‍රයෝජනවත් දෙයක් කරන්න, අනිකාට ආදර්ශයක් සපයන්න. ඉතින් ඒ දේවල් පුංචි කාලේ ඉඳන්ම මම අවබෝධ කරගත්තා. ඉතින් ඒ දේම තමයි මගේ මුළු ගමන තුළම මම ප්‍රතිපත්තියක් හැටියට ක්‍රියාත්මක කෙරුවේ. අදත් මම බලන්නේ කොහොමද ඒ ආදරයේ තියෙන සංඛ්‍යානයන් වැඩි කරගන්නේ කියලා. ඉතින් එතන තමයි මම හිතන්නේ මිනිස්සෙක්ට ලබන්න පුළුවන් උපරිම තෘප්තිය තියෙන්නේ. තමන් මේ ලෝකේ හැරදාලා ඇස් දෙක පියාගන්න දවසට වැඩිපුර සංඛ්‍යාවක් කියනවා නම් හිතනවා නම් මේ පුජ්‍යලයා වෙනස් දෙයක් කරන්න උත්සාහ දරපු පුජ්‍යලයෙක්, වෙනස් දෙයක් කෙරුවා, අගයක් නිර්මාණය කෙරුවා, සාර්ථකත්වය ළඟා කරගත්ත පුජ්‍යලයෙක් සහ හොඳ මිනිස්සෙක්. අර හොඳ කියලා කියන්නේ අර නයිස් වෙන්න නෙමෙයි, යම්කිසි දෙයක් කළා භෞතිකව යම්කිසි දෙයක් ඉදිරිපත් කළා, අනිකාගේ සුභසිද්ධිය වෙන යම්කිසි දෙයක් ඉතුරු කළා මේ ලෝකෙන් නික්ම යන පුජ්‍යලයෙක් හැටියට එතෙන්ට එන්න පුළුවන් නම් එතන තමයි තෘප්තිය තියෙන්නේ කියන එක තමයි මම එදත් හිතුවේ. අදත් හිතන්නේ හෙටත් මම හිතන්නේ ඒ සිතුවිල්ලම තියෙයි මගේ තුල. ඔව් මේ ආපු ගමන් මගේ ඔබතුමා ලබාගත් ඉහළම ජයග්‍රහණය මොකක්ද? ඉහළම ජයග්‍රහණය මගේ ජීවිතයේ එක එක වකවානුවල එක එක විදිහට තියෙනවා. පාසල් කාලය ගත්තොත් මගේ ක්‍රීඩාවෙන් මීටර් 110 කඩුළු පැනීම තමයි මගේ මල්ල. මම ක්‍රීඩා 13ක් කෙරුවා, නමුත් ප්‍රධානම එක හැටියට මල්ල ක්‍රීඩාව මීටර් 110 කඩුළු පැන දීම, ඒකේ ජාතික ශූරයා වීම එවකට මගේ ජීවිතයේ ලොකුම ජයග්‍රහණය වුණා. ඒ මම පාසල් යන කාලේ 1980 මැද භාගේ. එතකොට ඊට පසුව රැකියාව කරන්න පටන් අරගෙන ලංකාවේ ලාබාලතම CEO මැනේජින් ඩිරෙක්ටර් ප්‍රධාන විධායකයා හැටියට මාව පත් කරනකොට ඒ ලැබපු ජයග්‍රහණය සහ සුද්දංගෙන් බාරගත්ත කම්පැනි එක සුද්ද 3 දෙනෙක් ඇමරිකානුවන් 3 දෙනෙක් මට කලින් පරිපාලනය කරපු සමාගම රුපියල් මිලියන 559ක උපරිම ලාභයක් ලබලා මම ගත්ත සමාගම ශ්‍රී ලාංකීය කණ්ඩායමක් එක්ක මිලියන 3400 දක්වා අරගෙන ගිහිල්ලා ලංකාවේ ආර්ථික වර්ධනයට කළ හැකි කළ යුතු ගොඩක් දේවල් කළා. ඒ ජයග්‍රහණය ලබා ගත්ත වෙලාවෙත් මම ගොඩක් ආඩම්බරව සතුටු වුණා. අද මම සතුටු වෙන්නේ මහා ජනතාව මගේ රටේ එවුන් මාව හඳුනා ගන්න විදිය. ඒක තමයි මට තිබෙන ලොකුම තෘප්තිය. ඒ තෘප්තිය තව ව්‍යාප්ත කරගන්න, තව ප්‍රසාරණය කරගන්න, පරිමාව වැඩි කරගන්න කළ යුතු කළ හැකි සියලුම දේවල් කරන්න. ඔබට සර් කියනවට කැමති? සර් කියන දේ මට නුහුරු දෙයක්. ඒකට හේතුව තමයි මම බහුජාතික සමාගම් වල වැඩ කෙරුවේ. මේ බහුජාතික සමාගම් වල අපේ සංස්කෘතියක් තියෙන, උප සංස්කෘතියක් තියෙන. ඒ උප සංස්කෘතිය එක ලක්ෂණයක් තමයි ෆස්ට් නේම් කෝල් කරන්නේ, ආමන්ත්‍රණය කරන්නේ තමන්ගේ නමෙන්. එතකොට ඕන කෙනෙක්ට අර ලයිසන් එක තියෙනවා සමාගමේ නිකන් බිම අතුගහන පුජ්‍යලයට හරි කිෂු කියලා කතා කරන්න. ඒ ලයිසන් එක දීලා තියෙන්නේ. ඒකට කාටවත් උරණ වෙන්න බෑ. ඒකට අප්සට් වෙන්න බෑ. ඊට අමතරවත් මම කැමති, මොකද මගේ නම කිෂු ගෝමස්. සමහරක් අය මනෝච් හිතනවා මේ කිෂු ගෝමස් කියලා කියන්නේ මේ නිකන් මොඩිෆයි කරපු නමක්ද කියලා. කිෂු කිෂු නෑ, මේ මගේ හරි නම. මගේ උප්පැන්න සහතිකයේ තියෙන නම කිෂු. මගේ නම උපන්න සහතිකයේ තියෙන කිෂු ප්‍රදීප් කුමාරගෝමස්. ඉතින් අර කිෂු ප්‍රදීප් කුමාරගෝමස් දිග වැඩි නිසා මම මුල් කැල්ලේ අග කැල්ලේ අරගෙන කිෂු ගෝමස් කියලා බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගත්තා. ඉතින් ඕකට සර්, මිස්ටර්, ඩොක්ටර් මගේ ඒ පට්ටමුත් තියෙනවා. මම කවදාවත් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ওই පට්ටම් වලට වඩා කිෂු ගෝමස් කිව්වම ඒක තමයි මට මේ උපරිම තෘප්තිය දෙන දේ. මොකද අවසාන වශයෙන් මනෝජ් තමන්ගේ නම තමයි තමන්ට ලෙංගතුම දේ, තමන්ගේ නම. ඉතින් ඒ නම කිෂු කිෂු කියනවට තමයි මං වඩාත්ම ආස.
නැවතත් අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙනවා. අද අපගේ වැඩසටහනේ කතා නායකයා බවට පත් සිටින්නේ රටක් හඳුනන කිෂු ගෝමස්. ඔව්, ඔබතුමාගේ තැති ජීවිතයේ හැරුම් ලක්ෂයක්. මොකක්ද ඔබතුමාගේ ජීවිතයේ හැරුම් ලක්ෂය? හැරුම් ලක්ෂ කීපයක් තියෙන ඇති. නමුත් මං දන්නවා මට හැඟෙන ඔබ කොතෙන්ටද යන්නේ කියලා. ඉතින් මම ඒ උත්තරේ දෙන්නම්. මම හිතන්නේ හැරුම් ලක්ෂය උනේ මම මේ ශේෂ්ඨ ඇතුල් වීම. සාමාන්‍යයෙන් අර අපි කියනවා තමන්ගේ ආවේනික දක්ෂතාවයන් තිබෙනවා. තමන්ට ආවේනික නොවන දේවල් තිබෙනවා. මං ඒ ගැන කතා කරුවානේ. එතකොට තමන්ගේ තිබෙන ශක්තියින් තමන්ගේ තිබෙන ඒ විශේෂත්වයන් උපරිමාකාරයෙන් පාවිච්චි කරලා ජයග්‍රහණය කරන්න පුළුවන් ශේෂ්ත්‍රයකට තමන් යොමු වුණොත් තමයි තමන්ට හැකියාව ලැබෙන්නේ අනිකාව පරාජය කරන්න. අනිකාව පරාජය කරනවා කියන එකෙන් මං අදහස් කරන්නේ අනිකාව පහත් කරනවා කියන එක නෙමෙයි, තමන් ජයග්‍රහකයෙක් වෙන්න. ඉතින් එතෙන්දී මම හිතනවා ඉස්කෝල යන කාලේ මනෝජ් මගේ ආසාවක් තිබුණා මේ නේවි යුනිෆෝම් එකට, එයාර්ෆෝස් යුනිෆෝම් එකට. ඉතින් අර ඒ කාලේ තිබුණා ස්පෝර්ට්ස් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම්, ක්‍රීඩා කරලා තියෙනවා ඒ පසුබිම තිබෙනවා නම්, සහ අඩ්වාන්ස් ලෙවල් සයන්ස් වලින් කරලා තිබෙනවා නම් ඒක හොඳ කම්බිනේෂන් එකක් මේ නේවි ඔෆිස කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් එයාර්ෆෝස් ඔෆිස කෙනෙක් වෙන්න. තරහ වෙන්න එපා ආමියකේ වැඩ කරන ඔබ සියලු දෙනාම. මම ආමියකට කවදාකවත් කැමතිුන්නේ නැහැ, යුනිෆෝම් එකට කැමතිුන්නේ නැහැ. නමුත් අර දෙකට කැමැත්ත තිබ්බා. ඉතින් මට ආසාවක් තිබුණේ ඒ වගේ ආසාවක්. මොකද ඒ කාලේ ලෝකෙ හරි විශාලයිනේ. මොකද මාධ්‍ය හරි සීමා සහිතයි. ඒ නිසා ලෝකෙ ඒ කාලේ ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න, ඉංජිනේර කෙනෙක් වෙන්න අර සාම්ප්‍රදායික ක්‍රමයට ගෙදරින් යොමු කිරීමට ඔයාලා බලකලේ නැද්ද? නෑ, එහෙම බලකිරීමක්ම නෙමෙයි. ඒ වගේ පොඩි යොමුවක් තිබුණා. මම උසස් අධ්‍යාපන වෙනුවෙන් කෙරුවේ මැතමැටික්ස්. ඉතින් ඒක ඒ මාර්ගයේ ගියා නම් මම ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ. නමුත් මගේ වාසනාවකට මම ස්පෝර්ට්ස් වලට වැඩිපුර කාලයක් මිඩංගු කරමු නිසා මට කැම්පස් යන්න මාක්ස් මදි වුණා. ඉතින් ඒ ගැන මම සතුටු වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය ලකුණු ප්‍රමාණය තිබුණේ නැති නිසා එතනින් එහාට මොකක්ද කරන්න පුළුවන් කියන එක ගැන ඒ තියෙන ලෝකයේ තුල බැලුවොත් අරක තිබුණා. මොකද මගේ පාසලේ ගොඩක් අයත් ඒකට ගියපු නිසා. නමුත් මගේ බාප්පා මාව හැදුවේ මගේ බාප්පා තාත්තාගෙන් මම අයින් වෙලා අධ්‍යාපනය වෙනුවෙන් වඩා හොඳ සාර්ථක අධ්‍යාපනයක් වෙනුවෙන් මගේ බාප්පා මාව ගේනවා. ගෙනල්ලා බාප්පා තමයි මාව හදන්නේ. ඉතින් බාප්පා කියනවා මට නෑ එපා යන්න, ඔයාට නේවි එක හරියන්නේ නෑ, ඔයාට ඊට වැඩි දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම ඉන්නකොට තමයි මම දකින්නේ මේ සේල්ස් එක්සෙක්ටිව් කෙනෙක්, ලස්සනට ඇඳගත්ත ලස්සන කොල්ලෙක්, ලස්සන ටයි එකක් දාලා කෆ්ලිංක්ස් දාලා ලස්සනට ඇවිදගෙන ලස්සන කාර්යයකින් ඇවිල්ලා බහැලා ඒ ක්‍රියාන්විතයක යෙදෙනවා මගේ ගමේ මොරටුවේ. ඉතින් ඒක තමයි මට ග්‍රහණය වෙන්නේ. ග්‍රහණය වෙලා මට අමුතු ආකර්ෂණයක් ඒ පුජ්‍යලත් ගැන ඇති වෙනවා. මොකද මං හැමදාම කැමති වෙලා හිටියා ලස්සනට අඳින්න, ලස්සනට ඉදිරිපත් කිරීමක් කරන්න. පෞරුෂත්වය තියාගෙන යම් කිසි දෙයක නිහලෙන්න සහ අර ආකර්ෂණය මම කිව්වේ ආකර්ෂණය තුළින් ලබන ගරුත්වය, ආදරය. ඉතින් ඒක නිසා ඉතින් ඒ සංකල්පය එක්ක මම ඒ රැකියාව ගැන හොයන්න ගත්තා. ඒ රැකියාව ගැන හොයන්න අරගෙන තමයි මං අලෙවිකරණයට යොමු වෙන්නේ. ඉතින් ඒ දේ මට හරි. මොකද පුංචි කාලේ ඉඳන් මට හැකියාවක් තිබුණා මිනිසුන්ගේ මනසට සහ හදවතට රිංගා යන්න. පොඩි අතුරු ප්‍රශ්නයක්. ඔබතුමා දැන් මීට පෙර ප්‍රකාශ කළා ඔබතුමා අලෙවිකරණය පිළිබඳව හැදෑරීමකින් තොරව තමයි මේ ශ්‍රේෂ්ඨයට පැමිණියේ කියලා. නමුත් ඔබතුමා මේ ශ්‍රේෂ්ඨය ජය ගත්තා. මේ ඔබතුමා අලෙවිකරණය හදාarලා නැතුව මේ ශ්‍රේෂ්ඨයට පැමිණීම ඔබතුමාගේ මේ ගමන් මගේදී ගැටලුවක් වුණේ නැද්ද? නෑ. ඉතින් මම අලෙවිකරණය ගැන පොතින් පතින් ඉගෙනගෙන නෙමෙයි මම අලෙවිකරණයට යොමු වෙන්නේ. නමුත් රැකියාව කරන්න පටන් ගත්තට පස්සේ මම අලෙවිකරණය සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා. මම ඒ සම්බන්ධයෙන් උපාධිය ලබා ගන්නවා වැඩ කරන ගමන්. ඊට පස්සේ මගේ පශ්චාත් උපාධියත් මම ලබා ගන්නවා ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධයෙන්. ඉතින් ඒ දේ සැහෙන මගේ සාර්ථකත්වයට ඉවහල් වුණා. නමුත් ඊට අමතරව අපිට අපි අර කතා කරන භාෂාවෙන්, සිංහල භාෂාවෙන් කියනවනම් අපිට සෙන්ස් එකක් තියෙනවා නම් අල්ල ගන්න පුළුවන්, අහුල ගන්න පුළුවන්, තමන්ගේ කරගන්න පුළුවන්, සොයසාහෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා මනෝජ්. අන්න එහෙම ඉගෙනගෙන අර තාක්ෂණික විදියට ඉගෙනගෙන ඒ හදාගන්න නොලෙජ් එක ඇතුලේ
ඒ දැනුම ඇතුළේ තමයි කෙනෙක්ට හැකියාව ලැබෙන ඇත්තටම පිනුම් ගහන්න නියම් විදියට පිනුම් ගහන්න තමන් කැමති පිනුම ගහන්න අර පොතෙන් විතරක් ඉගෙන එන එන පුජ්‍යලයා රාමෝකට සීමා වෙනවා ඒ රාමෝ ඇතුළේ තමයි ඔහු ඔපරේට් වෙන්න ගන්නෙ ඉතින් එතෙන්දී කරන්න පුළුවන් ක්‍රියේටිවිටි එක අර චැලෙන්ජ් කරලා අභියෝග කරලා යම් කිසි දෙයක් නිර්මාණය කරන්න තිබෙන ඒ යොමුව ඒ අයගේ අඩුයි ඉතින් මම ඒකයි කිව්වේ මම රැකියාවට යොමු වෙනවා මගේ තිබෙන සියලුම මගේ පුජ්‍යලෙක් හැටියට භෞතිකව තිබෙන දේවල් සහ මගේ ඇතුලේ තිබෙන දක්ෂතාවයන් මම පාවිච්චි කරනවා සාර්ථකත්වය කරා හඹාගෙන යන්න සහ මම කරන හැම වැඩකදීම බැලුවේ මනෝජ් ජයග්‍රහණය කරන්න ජයග්‍රහණය කරන්න නොම්බර එක වෙන්න එකවීම තමයි මගේ එකම පරමාර්ථය වුණේ ඉතින් මම එක වෙනවා ගොඩක් වෙලාවට ඒකත් එක්ක මට මම හඳුන ගන්නවා මට ඒ දේ කරන්න හැකි කියලා ඒකට අධ්‍යාපනය මම ලබා ගන්නවා අවශ්‍ය සහතික ගන්නවා අවශ්‍ය උපාධි ගන්නවා සියලුම දේවල් ගන්නවා අරගෙන මම අලුත් ඥායන් ලෝකයට ඉදිරිපත් කරන පුජ්‍යලෙක් බවට පරිවර්තනය වෙනවා ඔබ මගෙන් අද ඇහුවොත් ගොඩක් පොතෙන් පතෙන් තරුණ පරපුර ඉගෙන ගන්න දේවල් වලට ප්‍රතිවිරුද්ධව 100%ක් විරුද්ධව මම මගේ සංකල්ප ඉදිරිපත් කරනවා ඉතින් ඒ තමයි මම කරන දේ මම මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා අද උදේ චාටර්ඩ් කවුන්ටන්ස් ලගේ ඔරියන්ටේෂන් එකක් තිබුණා අලුත් චාටර්ඩ් කවුන්ටන්ස්ලා 300ක් වෝටර්ස් එජ් හොටෙල් එකේ ඉතින් ඒ අයව ආමන්ත්‍රණය කළා ආවේ ඒ අයට මම කිව්වේ පැය එකහමාරක් ඇතුළත ඒගොල්ලෝ දන්න දේවල් වෙනස් කරගන්න කියන එක ඉතින් ඒ හැකියාවේ විශ්වාසය ලැබෙන්නේ අලුත් දෙයක් ලෝකයට ඉදිරිපත් කරන්න ඒ දේ ලැබෙන්නේ තමන් උකහා ගන්න දේවල් වලින් තමන් ඉගෙන ගන්න දේවල් වලින් පොතින් ඉගෙනගෙන පොත වැරදි කියලා ඔප්පු කරන්න උත්සාහ කරන එකෙන් තමයි තමන්ට ඒ දේ කිරීමේ හැකියාව ලැබෙන්නේ ඒ කරන්නේ ප්‍රායෝගික ලෝකය මේ තිබෙන ලෝකය වෙනස් වෙමින් පවතින ලෝකයට අවශ්‍ය වෙනස ඉදිරිපත් කිරීම තුළින් ලෝකය අලුත් තැනක් බවට පත් කිරීම අවුරුදු 10කින් කිෂු ගෝමස් කොතන ඉඳීද අවුරුදු දහයක් යනකොට අතව අවුරුදු දහයක් වයසට ගිහිල්ලා එක්කම මගේ අර දැක්ම මට අවශ්‍යදේ මම ආසදේ 100%ක් සාක්ෂාත් කරගෙන ඉඳී කියලා මම හිතනවා එතෙන්ට මම යනවා අවශ්‍ය උත්සාහයෙන් සියලුම උත්සාහයෙන් දරනවා ඒ වෙනුවෙන් ඒ දේ තමයි මගේ රටේ අද තිබෙන දුප්පත්කම නැති කරන්න යම් කිසි දායකත්වයක් ලබා දෙන්න මනෝජ් මගේ රට දුප්පත් රටක්. දේශපාලනඥයන් මොන දේ කිව්වත් මගේ රටේ මිනිස්සු අද බඩගින්නේ මිය යනවා. මිලියන 21.5කින් අවම වශයෙන් මිලියන 4ක් අද රෑ නින්දට යන්නේ බඩ කුසට ආහාරයක් නැතුව. මගේ රටේ ඉන්න පොඩි එවුන් උදේ පාන්දර 3ට 4ට නැගිටලා හැතක්ම 10ක් 12ක් පයින් සපත්තු නැතුව උදේට කිරිතේ එකක් බොන්නේ නැතුව ගිහිල්ලා ඉගෙනගෙන තුනහමාරට ඇවිල්ලා මොකක් හරි කොලයක් ගහකින් කඩාගත්ත දෙයක් දෙමාපියෝ තම්බල දීලා ඒ පළවෙනි ආහාරය අරගන්න එවැනි වාතාවරණයක් තිබෙන රටක අපි ඉන්නේ සහ බඩගින්නේ මියැදෙන රටක අපි ඉන්නේ. ඉතින් මම ලෝකයේත් එක ගනුදෙනු කරලා ඉගෙන ගත්ත දේවල් තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ තරුණ පරපුරේ වෙනස් විය යුතු දේවල් ආකල්ප සහ ඒ අයව මෙහෙවා ගැනීමේදී හැසිරීම්වල කොතනද වෙනස් වෙන්න ඕන කියන එක සම්බන්ධයෙන් මට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ තුලින් තමයි මට හැකියාව ලැබුණේ සුද්දගේ සුදුහමට අභියෝග කරන්න. අභියෝග කෙරුවා පමණක් නෙමෙයි එයා අයට වඩා ශ්‍රී ලාංකිකයන්ට පර්ෆෝම් කරන්න පුළුවන් වඩා සාර්ථක වෙන්න පුළුවන් කියන එක මම ඔප්පු කළා තිබෙනවා. අන්න ඒ දේ මගේ තරුණ එවුන්ට කාවද්දලා ඒ අය තවත් කිෂු ගෝමස් කෙනෙක් අර ඔබ කියපු ආකාරයෙන් මම කියපු ආකාරයට පත් කරන්න පුළුවන් නම් මම හිතනවා දුප්පත්කම අඩු කරගන්න අපිට හැකියාව ලැබෙයි. මේ මිලියන 21.5ක් වන ජනතාව බලාපොරොත්තු වෙන ජීවිතය යම් කිසි දුරකට ඉදිරිපත් කිරීමේ හැකියාව මට ලැබෙයි ඒ වසර 10 තුළ. ඒ චේතනාව පෙරදරි කරගෙන තමයි අවුරුදු 22ක් වැඩ කරපු අවුරුදු 18හමාරක් CEO කෙනෙක් හැටියට වැඩ කරපු එවැනි ප්‍රබල සමාගමක ප්‍රබලම ජොබ් එක කළා එළියට බැස්සේ ඒ මගෙන් එහාට ගියපු ලෝකයක් මගේ එවුන් වෙනුවෙන් නිර්මාණය කරන්නට මම බලාපොරොත්තු වෙන ලෝකය නිර්මාණය කරන්නට අවස්ථාව සලසා ගන්න ඉතින් ඊළඟ වසර 10 තුළ ඒ දේ කරන්න මම උත්සාහ ගන්නවා මගේ උපරිමයෙන්.
බෙහෙන්ම ස්තුතියි අද අපහා සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි මනෝජ් මේ අවස්ථාව දුන්නට. සිරස කියලා කියන්නේ මේ ලංකාවේ සිරස වෙනස් කරන්න අවශ්‍ය දේ කරන්න හැමදාමත් ඉදිරිපත් වෙන නාලිකාවක්. සිරසට මම සිරස නම ආචාර කරනවා මේ අවස්ථාව මට ලබා දුන්නට. අද අපගේ වැඩසටහනේ කතා නායකයා බවට පත් වුණේ අභියෝග තුලින් අභියෝග ජයගත් කිෂූ ගෝමස්. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හිණිපිත්තේ සිටින පුද්ගලයෙකුගේ තොරතුරු සමගින් ලබන සතියේදීත් සුපුරුදු වේලාවට යලි හමුණතෙක් ඔබට සුවදායී රාත්‍රියක්.